රාත්‍රියේ සුවවර සුන්දර හැඟීම්බර එකක් විය. කාලාන්තරයකට පසු අද පතනින්ට සඳ ලස්සනට පාය ඇත. තරු දහස පුරාම විසිරී ඇත. අද පාය ඇති තාරකා කොතරම් විශ්මය දෙන තාරකාද කිවොත් අහස පවා කලෙලියේ. මෙවැනි පැහැදිලි ආසක් මේ පතනින්ට දර්ශනය වන්නේ හිමස් දවසකේ. සීතලක් තිබුණ දේ කටුකම සීතලක් නොයි සනීප සීතලකි. වැස්සක් පින්නක් නම් යාන්තමනවත් නැත. සාගවගේ ක්වාටස් කාමරයේ සිට ආස දෙස බලවුනේ ආශාවෙනි. අද ෆාම් එක සම්බන්ධ සීළු වැඩ නිමා කළ නිසාද හදවතට සැනසීමක් දැනේ. ඔහු දැන් මේ ඉන්නේ ඒ සීළු වැඩ ටික නිමා කර සීතල කියා නොබලා පැයක් පමණ නාගෙන අලුත් සරඹකුත් අධික කමිසෙකුත් ඇඳගෙනිය. සීතලක් තිබුණද හදවතේ මෙලෙවෙන මොකද්ද උණුහුමන් නිසා ඒ සීතල දැනෙන්නේ නැත. ආසේ නිල් තරුකෙට අතරින් සාගරට ඒ මුහුණ සිහිවේ. මේ දැන් ආසේ ඒ රුව ඇඳිය ඇත්තක් මින් සාගර අහස දෙස ඇසිපිය නොහෙලා බලා ඉන්නට විය. ජීවිතයේ කෙදිනකවත් ගැහෙන මුහුණකින් අත් නොවිඳි හැඟීමක් සාගරට එහෙම වුණ දකිද්දී ඇතිවේ. යාලි යලිත් ඒ රුවම දකින්නට ඒ රුවටම දැස් එල්ලාගෙන ඉන්නට හිත් දෙවන මේ තෘෂ්ණාධික හැඟීම කුමක්ද ඔහුට තේරෙන්නේ නැත. ජීවිතේ කවදාවත් හදවතේ මේ දැන් හිතන අඩවියෙන් සිතා නැති බව සාගර දනි. ඇය ගැන හිතද්දී හිතට ඇතිවන්නේ තුනී හිමවැනි මල් කූඩයක් පපුවට එපා කියද්දීත් ගලන්නා බඳු අසිරිමත් හැඟීමකි. ඇය ගැන සිතා පැයක් පමණ අනතුරු හදවත තිබෙන්නේ මෘදු මත් බවකිනි. ඒ මත්ගතිය කුමක්ද? සාගර අහස දෙස බලාගෙනම සිටියේ. ප්‍රේමයන්ු සාගර දුටුවේ නැත. කොල්ලා අහස දෙස බලාගෙන ඉන්න අයරු දකිද්දී ප්‍රේමාගමන බාලකර ඔහු දෙසම බලා උන්නයි. අහස දෙස බලාගෙන හිතන්නේ මොනවාවද ඒ ලස්සන දෙකයි ප්‍රේමාට සිතුනි. ඒ තරම් මුහුණ මනමාල පාටේ පින්වත්ය. අපේ හාමිනි ගැනත් දන්නේ හිත හිත ඉන්නේ. එහෙම වෙන්නත් බැරි නෑ. කොල්ලොනේ ප්‍රේමා සිතුවායි. නේද මල්ලි? ප්‍රේමාගේ හඩින් සාගර උඩගොස් බිම වැටුනේ. ඔහු අඩාත් කලබල වූයේ ඇයි කියෝ ගීපදේ නිසායි. ආ අක්කනේ, මොනා දහස දිහා බලාගෙන හිත හිත හිටියේ. ඇත්ත කියන්න ගෑනු ළමයෙක් ගැන නේද? සාගර ලැජ්ජායෙන් බිම්බලා ගත්තේ. මං හිතුව හරි ප්‍රේමා සිතින් සිතා ගත්තායි. හිතන්න හිතන්න, හැබැයි ආස දිහා බලන් ඉඳලම බෑ. ගෑනු ළමයි දිහා බලන්නත් ඕන. සාගර සිනාසුනේ. ඒ සිනාව අලුත් ආදරවන්තයෙකුගේ සිනාව කෙනියයි ප්‍රේමාට සිතුනේ. මං කෝපි හැදුවා. කෝපි එක ගේන්නත් හදලා එක්කරගෙන යන්න ආවා. යන් අක්කේ, අපරාදේ හිත හිත හිටපු එක. එහෙම දෙයක් හිතුවේ නෑ අක්කේ. හරි හරි, හිතන ඒවා මූණෙන් පේන්නේ නෑ කියලාද හිතන් ඉන්නේ? කණ්ණාඩියෙන් බැලුවා වගේ පේනවා. සාගරට බියක් දැන්නේ. ඇය ගැන හිතපු එකත් වරදකයි ඔහුට සිතුනි. ෆාම් එක දැන් හරි ලස්සනයි මල්ලි. ලොකු නෝනත් මල්ලි ගැන හරි වර්ණනාව. ඒක එච්චර දෙයක් යක්කේ? නැතුව මේ සති දෙකට ඔච්චර දෙයක් කරන්න පුළුවන් ඈ. ලොකු මහත්තයා කිව්වේ කවදාරි මල්ලිව හොඳ තැනකට ගන්නවා කියලා. මට මෙහෙම හොඳයි යක්කේ. මල්ලිගේ දක්ෂකම් ගැන එහෙම අඩුවට හිතන්න එපා. වෙලාවකට හිතෙනවා මං මල්ලි මල්ලි කියන එකත් හොඳ නෑ කියලා. මං ඇත්තටම සාගර මහත්තයා කියලා කතා කරන්නද? ප්‍රේම ඇසේ ඇත්තටමය. මල්ලි කියලා කතා කරද්දී පපෝ උණු වෙනවා. මටත් අක්ක කෙනෙක් ඉන්නවා නේද කියලා හිතෙනවා. අක්කා දන්නේ ඒ සතුටක් නැති කරන්න. මට නැයකමක් කියලා කතා කරන්නේ අක්ක විතරයි. කොල්ලා කියද්දී ප්‍රේමාගේ දෑස් උණුයේ. මටත් නැයකමක් කියලා කතා කරන්න කෙනෙක් නෑනේ මහත්තයෝ. ප්‍රේමා කිවේ දෑස් පිසදාගෙන. දෙන්නාම කුස්සියට එද්දී කුස්සිය සපෝ උන්නයි. ඇය සොසුවද්දීම ඒ දෑස් වලට හමුවේ ඔහුගේ දෑස්ය. සපෝට එකවර දෑස් ගන්නට බැරි වේ. ඔහුට ඒ කමිසේ ලස්සනයයි ඇයට සිතුනේ. බේබිටත් කෝපි එකක් හදන්නද බේබි? ප්‍රේමාසේ ඇයව කුස්සිය නවත්තා ගන්නට ඕන නිසාය. ඕවා ඇටියෙම ගත්තේ කුස්සිය මේසේ මත තබා තිබු ලොකු මාළුවාවයි. ඒ තරමක් විශාල පරාකූරියකි. සපෝගේ පියා අද ඒ පරාකූරියා ගෙනෙමින් දුන්නේ මාළු ඩෙවල් එකක් දමන්නට කියයි. අක්කේ, මේ මාළුවව මොනාද කරන්නේ? අපේ මහත්තයා ගෙනව මල්ලි ඩෙවල් කරන්න.
සපු දැන් හෝ කරන්නට යන්න දේ දනි දැන් එයා පිස්සා වගේ මාළු කපන්න ගනේ එතකොට කට්ටිය කියයි ආ අර ෆාම් එක බලන්නේ අර කුස්සේ මාළු කපන කොල්ලද කියලා මං කපන්නම් අක්කේ අක්කට බෑ මේ බාරාකෝරියාව කපන්න ප්‍රේමාට බැලන්නේ සපු දෙසේ කෙල්ල කැමති නෑ මල්ලිට දෙනවට ප්‍රේමා සිතුවහැ එපා මල්ලි මං කපන්නම් ඔයා කෝපි බිල යන්නකෝ දැන් මහන්සි වෙලානේ ඉන්නේ ඇති වෙන්න ප්‍රේමා කිව්වේ සපු දෙසද බලায় මේකෙ මෙහෙම කිව්වට එයා අහන්නේ සපු දැන් හොගෙන දනි අක්කට මේක කපන්න බෑ මං දන්නවා මේකව කපන්න එයා මාළුකාරයෙක්ගේ මාළු කපන්න දන්නේ පිස්සා සපු බිම්බලාගෙන සිතුවහැ අනේ මල්ලි මේ පිටායත් ඉන්නවනේ එතකොට හොඳ නෑනේ ඔයා ෆාම් එකේ මැනේජර්නේ සාගර ප්‍රේමා දෙස බලා සිනාසුණාය ඒ සිනාව සපෝද බලාගෙනේ ඇයි මැනේජර්ලට පරාමාළු කපන්න හොඳ නැද්ද අක්කා නිකන් ඉන්න කන්න හොඳ නම් කැපුවම් මොකද කණ්ඩලම හොටලේ ලොකු චෙෆ් මගේ යාළුවෙගේ තාත්තා කෙනෙක් එයා කපන්නේ මේ වගේ 3-4 සයිස් මාළු අක්කා දන්නවද එන්නේ කාර් එකකින් කතා කරන ඉංග්‍රීසියෙන් කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් වල අද මාළු කපන්න විතරක් නෙමෙයි උයන්නත් උගන්වනවා කවුරුත් ඒ වලට hina වෙන්නේ නැහැ අක්කේ දෙන්න පිහිය සාගරේ ගතායන් ප්‍රේමා පමනන්ව සපෝද නිහඬවිය ඔහු කියන්නේ ඇත්ත බව සපෝදානේ දක්ෂයා යනු හැමදේම ලස්සනට කරන්නට දන්නා කෙනාට ඒ වුණාට මල්ලි සමාරෝය පරාකූරියා කපනව දැක්කාම කියන්නේ මාළුකාරයෙක් කියලා කියපු දෙන් කියන කෙනෙක්ට දෙන්නකෝ පරාකූරේ නෙමෙයි පතෝල කරලා සුද්ධ කරලා දෙන්න කියලා ඒ වගේ මාළුකෝරෙක්ව සුද්ධ කරගන්න බැරි මහත්යෙක්ව මදින නෝනයි පව් සාගරගේ කටින් පැන්නේ හොවත් නොසිතූ කතාවකි සපෝගේ බඩපබුව දාගෙන ගියේ ඒ කතාවය ඇය සෑහෙන වෙලාවක් දැස් පහතර දමාගෙන උන්නාය එහෙනම් කෝපි එක බීලම කපන්න ප්‍රේමා කෝපි එක දෙන ගමන් ඇහෙන් සාගරට සපුව පෙන්නුවාය සාගර ඇදස බැලුවේ දුකිනි මං හිතලා කිව්වේ නැහැ බේබි කෝපි එක දෙද්දි ප්‍රේමා ඇස් දැක්කාය ඇස්වල කඳුළුය කොල්ලා කියන්නේ ඇත්තනේ ප්‍රේමා සිතින් කීවාය සාගර පත්‍ර කඩදාසි 3-4ක් දමාගෙන ලෑල්ලක් තබාගෙන පරාකෝරියව සුද්ධ කරන්නට ගත්තේ සපෝ පැන්ටියට බරවිය ඇස්කොණකින් ඉදස බලා වුණාය ඌ පරාකෝරියව සුද්ධ කරන්නේ ඇත්තටම දක්ෂ මාළුකාරයෙක් මෙන්නේ මුලින්ම ඌ පරාකෝරියාගේ හිස වෙන් කර පසක තැබුවේ පාසුව බඩමැදින් කැපුමක් කර මාළු බොකොටික මාළුවාගෙන් වෙන් කළේ අනවශ්‍ය වරල් සියල්ල ඉවත් කළේ දැන් ඉතිරි වී ඇත්තේ මාළුවාගේ මස් පමණක් ඇති කඳ පමණි ප්‍රේමා සපෝ දෙස බැලුවාය කෙල්ලගේ ඇස් ඒ දෙසරම යොමු ඇත තමා බලන බවක්වත් ඇහැට පෙනෙන්නේ නැත මේ පරාමාළු තියනවා නේද මිස් ඩෙවල් දාලා නෙමෙයි රහ ඔහු මාළුවා කපමින් තමා සමග කතා කරයි සපෝ ලෝක හුස්ම පපුවට ගත්තාය එහෙනම් කොහොමද රහ එසේ අසනට සපෝට සිත්තේ ඒ තහන්නේ කෙසේද පරාමාළු වලින් හදන්න උන කිරිමාළු කිරිමාළු හදලා කංකුන් තියෙන්නේ කංකුන් තෙල් දාලා කොස්මැල්ලුම් හදලා කන්න ඕන එතකොට තමා රහ පත් පිකන් දෙකක් විතර කන්න පුළුවන් සපෝට දැන් ඇති ප්‍රශ්නේ කටේ පිරුණු කෙල ටික මේ දෙන්නාට හොරෙන් ගිලින්නේ කෙසේද යන්නේ පරාමාළු කිරට හද කංකුන් තෙල් දමා කොස්මැල්ලුම් සමග අදරෑ බත් කන්නට ඇත්තම් කොච්චර හොඳද එහෙත් දැන් ඒ ප්‍රේමාට කියන්නේ කෙසේද සපෝ හොරෙන් හොරෙන් කෙල ගිල්ලාය එහෙත් ඒ ප්‍රේමා දැක්කාය ගෑණි දැන් ඉන්නේ කොල්ලා කියපු මෙනු එකට වහ වැටිලා ප්‍රේමා සිතුවාය අද මල්ලියේ ගෙදර කංකුණුත් නැහැ කොස්මැල්ලුමුත් නැහැ අපි කෝකටත් කෑල්ලක් ඉතුරු කරගමු මල්ලි කිව්ව මෙනු එක හදන්න එහෙම ඇත්තටම හරි රායි මිස් ඉස්සර අපේ අම්මා හදනවා ඔහුගේ අම්මා තව හදන්නේ මොනවද සපෝ සිතුවාය තව අපේ අම්මා හදනවා මිස් මුරුංගා කිරි හොදි හදලා බල කරෝල තෙල් දාලා වත්තෙන් කඩා ගන්න කවලම් මැල්ලුමක් ඒකත් එහෙම තමයි හරි රහයි තමා මොහතකට පෙර සිටු දෙය ඔහුට දැන්නේ කෙසේද සපෝ සිටියේ පුදුමේනි ඕ කියු පළමු කෑම වටුරුව මෙන්ම දෙවැන්නද කටට කෙලේ නිවේ එතරම් රහට ඌට බත් ටික හදා දුන්න අම්මා නැති වූ පසු රෝස් පාන් වාටිකා ජීවත් වෙන්නට ඇත්තේ කොතරම් දුකකින් වියුතුද අපේ අම්මා හිටියානම් මං ගෙදර ගියාම අම්මට කියලා උයවගෙන බත් හදන් එනවා කේල් කොළවල ඒත් නෑනේ
ඔහු මහා දුකකින් කීවේ සපුගේ දිනතර කඳුළු උනාගෙන මේ නෙද්දි ඇය දිනෙත් බිමට බර කළාය අපේ අම්මට එහෙම කිව්වොත් එයා ෂුවර් එකටම හදන්නේ කහබත් කහබත් උයලා කට්ලට් එහෙම හදලා මාළු ඇඹුල් තියලට හදලා වම්බටු හාල්මැස්ස එක්ක දාලා මෝජුට හදලා බෝංචි තෙම්පරාදු කරලා එහෙම තමයි හදන්නේ හිටියනම් ඇත්තටම හදන් එනවා සපුහෝගේ අම්මව මවාගන්නට උත්සාහ කළාය අහිංසක පාට කරුණාවන්ත අම්මා කෙනෙක් ඇයට මැවි පෙන්නේ ඔහු දැන් පරාමාළුවා පෙති ගහයි ඒ පෙති කපන අයරු බලන්නට පවා ආසේ මාළුවා කැපෙන්නේ මස්කට් කෑල්ලක් ලෙසිනි මම මාළුවා කැපුවා නම් මාළුවා මට නඩු දානවා අපි මාළු කපනවා නෙමෙයි මාළු තලනවා ප්‍රේමා කිවි ඔහු මාළු ඩෙවල් එකට පොඩි මාළු කපමින් බෝල් එකකට දමද්දී ඩෙවල් එකට මාළු කපා අවසානයේ ඔහු තරමක පෙති දෙකක් නොකපා තිබී මේක කිරිමාළු හොද්දට තියලා තියමු අක්කේ හෙට එනන් ටවුමට ගියාම මට කංකෝනේ කොස්මැල්ලුනේ ගෙනත් දෙන්න ඕන තමයි කැම් වටෝරෝ ගැන කිසිවක් කියවේ නැත එහෙත් ඔහු එහෙම කැමති කියා සිතාගත්තේ කෙසේද තමා සිතන දේවල් ඔහුට දැන්නවද අක්කේ මල්ලි මේ ගමම් මොය මාළු මිරිස් ටිකයි ලුණු ටිකයි තක්කාලි ටිකයි දෙන්න මං කපන්නම් අනේ ඇති මල්ලි එහෙම කරන්න බෑ සපෝට කුස්සින් යන්නට හිතෙන්නේ නැත ප්‍රේමා ඔහුට මාළු මිරිස් කපන්නට දුන්නා නම් හොඳේ එවිට කතා නොකර එදෙස බලා ඉන්නට පුළුවන් බබා දිලාර සාලේ සිට එනවා ඇසි සපෝ එකවර දෑත් බිමට දැම්මායි ඒ මොහොතේ සාගර උන්නේ ඔහු කැපූ මාළු ටික සිංක් එකේ සෝදමනි ඇය එකවර සිංක් එක ළඟට ගොස් සාගරව පැත්තකට කළාය මං කරන්නම් එකවර ඌයේ කුමන්දේ සාගරට පමනන්න ඕන ප්‍රේමාට සිතා ගන්නට බැරි විය සාගර මාළු සෝදන ඇදස බලා උන්නේ අමාරු වෙනි බබා ප්‍රේමා සාගර සියල්ල වටහා ගත්තේ දිලාර කුසීටා විකසේ වටාය උඩින් බබා පේන්නේ නැද්ද මං මාළු සෝදනවා ඔහා මොකටද මාළු හොදන්නේ මේ ප්‍රේමා ඉන්නේ එන්න බබා මං ප්‍රේමට වෙන වැඩක් දීලා තියෙන්නේ ප්‍රේමා මාළු මිරිස් ටික කපලා ගන්න දිල්ලාර බලා වන්නේ කියා ගන්නට දෙයක් නැතුව ඕකේ එහෙනම් ඉවර කරලා ඉන්න දිල්ලාර ගියපස්සපෝ ඔය යන දෙස බලා සිනාසුනායි මං දැන් කරන්නම් මිස් මං කරන්නම් සපු කිවි ඒ පමණි ප්‍රේමා තොල්පට තද කරගෙන උන්නයි කෙල්ල කැමති නෑ කොල්ලා කුස්සියේ වැඩ කරනවා යාලා දකින්නට ඇයි ඒ ප්‍රේමා සිටියේ පුදුමේනේ